මේ දවස්වල YouTubeුටුබ එක ගොඩක් නාලිකා තල බාන් සංවිධානය විසින් ඇෆ්ගිනිස්ානය අත්ප්‍රත් කර ගැනීමම් පිළිබඳව විධාකාරය පුවත් නිතර ඉතරි දිරිපත් කරනවා දකින්නට පුළුවන්. මේ විදිහට බලනොකොට නිතර නිදර අපිට ඇහෙන නමක් තමයි පංශියර් නිමනේ කියන්නේ. පංචීර් නිමනේ තත්ත්වය විවිධාකාරයෙන් වාර්තා කරන්නට හේතුව තමයි නිල ඇෆගන් හමුදාව කාබුල් නගරේ ඇතහැර පලායාමෙන් පසු නවත ප්‍රතිසංවිධානය වීමට සහ ආරක්‍ෂාව තහවුරු කර ගැනීමට තෝරාගත් ස්ථානය වීම. පංශීර් නිමනේ අතීතය ගැන කතා කරනකොට එක්දක්ශ නමසි අසුව අසූපහා සෝවියට් ආක්‍රමණය ගැන ඉතර ඉතර කියවෙනවා හන්න පුළුවන්. ඇත්තටොම් මොකද මේ පංශීර් නිමනේ. අද අපි ඒ ගැන කතාගරමු. ඇෆගනිස්ථානයේ කාබුල් අගනුවර සිට සැතපුම් අනුතුනක් එහෙම නැත්තං මි එකසිේ පනහක් උතුරටවන්නට ඉන්දු කාශ්මීර කඳුපන්තිය ආසන්නේ තමයි මේ පංශීර් නිමනය පහිටල තියෙන්නේ. මේක සිංහ මිටියාවත කියලත් හඳන්න නො. ඇෆගනිස්ථානේ විශාලතම ජනවාර්ගය කණ්ඩායම වන ටාජික්වරුන් ඇතුළුව ලක්‍ෂයකට අධිග පිරිසක් මෙහි වාසය කරනෝ. මිටියාවතේ ජීවනාලිය විදිහට පංශියර්ගග නිම්නය වෙන්කරමින් ගලාබසිනකොට මේ ප්‍රදේශය, දෙදස් හතරට පෙර පරවාන් පලාතර අයිතිව තිබුණු නමුත් අද වන විට ඒ පංශියර් පලාත ලිදිහට නම් කරලා දයනවා. එක්දස් නමසි අසූ අසූපහා සෝවියට ඇෆගෙන් යුද්ධේදී මජහිෙදීන්වරුන්ඩෙරෙහිව ප්‍රාදේශී අන දෙල නිලධාරී අහමඩ් ශා මසූඩ නිමනේ ආරක්‍ෂා කර බව තමයි කියවෙන්නේ. එක්දස් නොසි අනූහය දෙදස් එකකා ලේදී. තලේබාන් සංවිධානය සහ පංචියර් උතුරු සන්ධානය අතර ුදගට මුත්සන්න වහනමුත් පංශේර් නිමනය ෙවත් සිංහමිටියාවත ලෙස නමේ තියන විදිහටම මේ නිම්නය මේ වෙනකම් කිසිම බාහිර බලවේගයක් යටදට පත්වෙලා නැහැ. ඒ නිසා මේ ප්‍රදේශය ඇෆ්ගනිස්ථානයේ තියෙන ආරක්ෂිතම ස්වභාවික කලාපේ විදිහර නම් කරන්න පුළුවන්. තලේබාන් සංවිධානය කාබුල් යටත් කර ගැනීමත් සමඟ නැවතත් පංශීර් නිම්ණය ගැන කතාබහා කරලියට ඇවෙල්ල තියනෝ. පහුගේ අගෝසමාසේදී ඇෆghanනිස්ථානයේ තලබාන් යටතර ගැනීමත් සමගම ගොඩක් ආරක්ෂකංශ හමුදා සාමාජිකින් පොලිස් සාමාජිකන් විශේෂ පොහුණුවක් ලබපු ආරක්ෂකන්ස සාමාජිකින් වගේ විශාල ප්‍රමාණයක් වගේම රටේ හිටපු උපජනාධිපති ඇතුළු ප්‍රභූ පිරිසක්ද මේ පංශීර් නම්නයට ඇවිල්ල තියනවා. පසුගිය මාසේ සිට පංශීර්ණමනය ආයමත් තලේබාන් විරෝධ බලකොටුවක් විදිහට ගොඩනැබින් තියෙනවා තත්ේ කහමුණත් ඇෆග Afghanistanනිස්ථානේ නව නිදහස් සරගලය මේ නිම්නේ මූලික කරගෙන ආරම්භ වන බව මේ වෙනකොටත් පැහැදිලිය පෙනෙන්නට තියෙනවා. හිටපු ඇෆ්ගිනිස්තාාන් උපජනාධිප්‍රති අම්රුල්ලා සාලයේ සහ සෝවියට් විරෝධී අනදිරන ලෙධාරියා වුණු අහමඩ් මශූද් ශාගේ පුත්‍රයා වෙන අහමඩ් මශූඩ් තලේබාන් සංවිධානය පරාජය කරන බවට දවරාපුොරොන්දුවී තියෙන බවයි විදෙස් පුවත් වාර්තා කරලා තියෙන්නේ. සසුගගේ අගෝස විද වන දින උතුරු සන්ධානය විසින් පංශීර් නිමනය ප්‍රදේශයේ නව පරිපාලන දිිස්ත්‍රික්කයක් ලෙස ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මේ වෙනකොටත් මේ ප්‍රදේශයේ යටත් කරගන්න තලේබාන් සංවිධානය දැඩි උත්සාහයක් දරනා තර උතුරු සන්ධානය හා දරුණ යුදගට ඇවිලෙන බවයි ආරංචි මාර්ග පවසන්නේ. මෙම පංශියර් නිමන්නේේ ආර්ථික වටිනාකම ගැන සොයාබලනකොට තා වටිනා මරකත මැනික් නිදි සහ විදීනිදි පිහිටා තියෙන බවයි කියවෙන්නේ. පසුගේ ඇ්ගන් ඇමරිකා පාලන සමේ මේ කලාපයට ුවන් විදුලි සම්පේෂණ පද්ධතියක් ස්ථාපත කරලා තියෙන වගේම ප්‍රදේශයේ මාර්ගත් නවීකරණය වෙලා තියෙනවා දෙදස්සටේ මේ ප්‍රදේශයටටබයින දයගින් යුත් සුළං විදුලි බලාගාරයක් ලබා දීල තියෙනවා වගේ තවත් බොහෝ ඇරිතල් පහුගන් දියුණු කරන්න කටයුතු කරලා තියෙන දැන බාදී ඇති සුළං විදුලි බලාගාරයමගින් ප්‍රදේශයේ විදුලි අවශ්‍යතාවය යම් තරමකට හෝ සැපෙන බවයි පැවසන්නේ මේ ප්‍රදේශයේ භූෂමතාවය ගැන කතා කරනකොට ප්‍රදේශයේ පවතින කඳු සහ අංශර් ගඟ හේතුෙන් ජලවිදුලි උපාද ඉකිරීමේ විශේෂ හැකියාවක් මේ ප්‍රදේශය සතු ඇති බවයි විශේෂච්නය පවසන්නේ තත්ත්ව කෙසේ වුවත් වටිනාකම් කෙසේ වුවත් අදවන විට පංශීර් නිමනය යුද බලකොටුටක් වී හමාරයි. මේ වගේ නවතම යාාවත් කාලින් තුොරතුරු දනගන්න අපිව සබ්ස්ක්‍රයිප් කරලා තියාගන්න